සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන් ස්ට්‍රේට් ඩ්‍රයිව් සමග ඔබ දන්නවා අපි ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ අවධානය යොමු කරන වැඩසටහනක් ස්ට්‍රේට් ඩ්‍රයිව් අපි බොහෝ අයත් සමග කතා කරා යම් යම් චෝදනා තිබෙන අයත් සමග කතා කරා ඒ වගේම හිටියව් ක්‍රීඩකයන් පුහුණුකරුවන් එවැනි අය සමග අපි කතා කරා ඉතින් අද දවසේදී අපි තවත් සුවිශේෂී තරුවකට මැද්‍රියට ආරාධනා කරා ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කෙරු විශේෂම එක්දින තරඟවල දීප්තිමත් ලෙස ක්‍රීඩා කෙරු නමුත් මේ දවස්වල වැඩිය පේන්න නැති කෙනෙක් ඉතින් අපි කල්පනා කරා ඔහුව මැදිරියට ගෙනල්ලා මොකද ඔහු කරන්නේ ඔහුගේ අනාගත සැලැස්ම මොකක්ද ඒ සියල්ලම දැනගන්න සමහරට ඔබ දන්නේ නැතුව ඇති ඔහුට ජොන්ටි කියලාත් කියනවා මම නම් ඔහුට ජොන්ටි කියලා කිව්වා විස්තර ਵਿਚාරේ ඉන්නකොට මොකද ඔහු ක්‍රීඩා කෙරූ ආනන්ද විද්‍යාලේ ඔහුට ඉස්සල්ලාම ඒ නම දැම්මේ ඔහු දක්ෂ පන්දු රකින්නේ සචිත්‍ර සේනනායක අද අපිත් සමග එකතු වෙන මිත්‍රයා ජොන්ටි කියන්නේ ඒකින්ද ඒ කියන්නේ ඔබ ඊතරම් සුවිශේෂ පන්දු රකින්නකින්ද ආනන්ද විද්‍යාලේ කාලේ ඔව් ඇත්තටම මේ මුලින්ම ජොන්ටි කියලා නම දැම්මේ අපේ PW වලට පෙර රස. ඉතින් පරත් මුලින් ආනන්දට ආවන් පස්සේ තමයි මේ හරියට පැද්ද දෙකක් දාගෙන ලෙද බෝලයක් දැක්කේ ඉතින්. හැබැයි බය කියන එක තිබ්බේ නෑ අර තිබ්බ ක්‍රිකට් වලදී ආසාව හින්දා බෝලට බයක් උනේ නෑ. ඔව්. ඉතින් ග්‍රවුන්ඩ් එකේ පැනලා බෝලේ අර කැච් කරන්න තිබ්බ ඒ ආසාවයි එකයි එක ඉතින් මම හොඳට ෆීල් කරා. මම මුලින්ම ටීම් එකට දැම්මේ ෆීල්ඩර් කෙනෙක් විදියට. ඔව්. මට ස්කෝර් කරන්න බැරුණත් ෆීල්ඩ් එකෙන් මම ලකුණු නවත්තන ලකුණු ටික ඇති කියලා තමයි ෆීල්ඩර් දැම්මේ. මම මුලින්ම දැම්මේ. මේ ආනන්දේ ජොන්ටි කිව්වට මම උත්සාහ කරා මේ ජොන්ටි කියන නම ජාත්‍යන්තරයට ගේන්න. ඇයි ඔබේ කණ්ඩායමේ ක්‍රීඩා කරු අනික් ක්‍රීඩකයෝ ඔබට ඒ නම නමින් කතා කරේ නැත්තේ? සචි කියලානේ බොහෝ අය කියන්නේ. නමුත් ජොන්ටි කිව්වේ නැහැ. ඔව් මොකද දැනගෙන හිටියේ නැද්ද උන් ගොඩක් වෙලා මොකද හේතුව ආනන්දෙන් يعني ස්කෝලින් අවුට්ලා මං කෙලින්ම අන්ඩර් 19 නැෂනල්ස් වත් එහෙම ප්ලේ කරේ නැහැ ඊට පස්සේ මං කෙලින්ම ක්ලබ් ප්ලේ කරලා ඊට පස්සේ තමයි ක්ලබ් අවුරුදු 3ක් විතර ප්ලේ කරලා තමයි මං ඒ ටීම් එකට ප්ලේ කරේ ඉතින් එතකොට අර එකපාරටම ආනන්දේ ඇතුළු අර පැතිරලා ගිහපු ජොන්ටි කියන නාමය ක්ලබ් එකටදී චුට්ටක් අමතක වුණා අපි උත්සාහ කරා ඒක මතක් කරන්න නමුත් ඒක හරියේ නැහැ. කෙසේ වෙතත් මොකද මේ දවස්වල කරන්නේ? ඔබ චූදිතෙද්ද? මොකද අපි කතා කරා නුවන් සොයිසට අපි කතා කරා ආවිෂ්ක ගුණවර්ධනට අපි ඇහුවා උන්ගේ කතාව ඇත්තටම දුක්පුසු කතාවක්. ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ මගින් ඉල්ලකොට තිබෙන චෝදනා සහ ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔවුන් අපිට ප්‍රකාශ කරා. නමුත් අපිට ආරංචි ඔබටත් යම් අත්දැකීමක් තිබුණා. බොහොම නරක අත්දැකීමක් මේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ නිලධාරීන් සමග අපිට ඒ ගැන පොඩ්ඩක් කිව්වොත් ඔබ ඇත්තම මේ පොඩි කතාවන්නේ මේ ඔතන ලොකු තමයි වෙලා තියෙන වෙලා තමයි කියන්න පුළුවන් චූදිතෙක් නෙමෙයි හැබැයි ඒගොල්ලෝ මට සැලකෙව්වේ චූදිතෙක් විදිහට මුලින්ම ඉතින් ඇත්තට මමත් බය වුණා මොකද මට එහෙම එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නැහැ අර T10 තරඟාවලියේදී මම තරඟේ පාවා දුන්නායි කියලා මුලින් ඒගොල්ලෝ මට චෝදනාවක් එල්ල කළා ඉතින් ඒගොල්ලෝ ළඟ සාක්ෂි තියෙනවායි කියලා කිව්වා මගේ ඔරේකට මෙච්චර ගැහුවා කොහොමද මෙහෙම ගැහුවේ ඇයි ළඟ ඔරේ බෝල් කරේ නැත්තේ ඊට පස්සේ ඇත්තට මම ඒ වෙලාවෙත් ඒගොල්ලන්ගෙන් හැම ඕගොල්ලෝ T10 මැච් බලලා දිනවද කියලා මොකද හේතුවනේ මගේ ඔරේට 21ක් ගැහුවයි කියන එක තමයි ඒගොල්ලන්ට ප්‍රශ්නලා තිබ්බින් T10 තරංගාවලියක පවර් ප්ලේකේ බෝල් කරලා 21ක් ගන්නවයි කියන එක ඒක තින් ලොකු දෙයක් නෙමෙයි හැබැයි ඒගොල්ලෝ මන් දන්නේ ඒක කොයි විදිහට බාරගත්තද කියලා මම මෙහෙම කරාමයි කියලා කියනවා ඊට පස්සේ ඒගොල්ලන්ගේ සාක්ෂි තියෙනවා ඒකුව. දැන් ඔබව ඉස්ලාම් අපිට ආරංචි වුණේ ඇවිල්ලා ඔබව රැගෙන ගිය ආකාරය. ඔවුන් හදිසියෙන් ආවා ඔබව නිකන් හිරකාරෙක් වගේ එකපාරට අල්ලගත්තා ඔබට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ කතාව ඇත්තද? අපි මාධ්‍යින් එක කියව නමුත් අපි ඔබේ කතාව ඇහුවේ නැහැ. නැහැ ඇත්ත. මොකද මම අපිට මිලියන ග්‍රවුන්ඩ් එකේ මැච් එකක් ප්ලේ කර කර හිටියේ. ඔව්. ඉතින් ඒ වෙලාවේ මම බැට් කරලා ඩ්‍රෙසින් රූම් එකට ආවම එක්කෙනෙක් ආවා ඩ්‍රෙසින් රූම් එකට. ඊට පස්සේ අත්තම අපේ මයිකල් සොයිස මහත්මයාත් හිටියා රූම් එකේ. ඉතින් එකපාරටම ඇවිල්ලා කිව්වා මේ එයා මගේ ළඟට ඇවිල්ලා කිව්වා මගේ බෑග් වලට අත තියන්න එපා. ඔයාගේ ෆෝන් එක ගන්න එපා. ඒක අපට ඕනේ කියලා. ඊට පස්සේ මම කව ෆෝන් කොමත් නැහැ. මැච් එක ඉවරනාම පස්සේ තමයි ෆෝන් දෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ කරන දේ ඔහු ඔබට ඔහු හඳුනලා දුන්නේ නැද්ද මුකුත් ලිය කියවිලි පෙන්වුවේ නැද්ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලින් ආවේ කියලා? පෙන්වුවේ නැහැ. එයා කිව්වා. ඔව්. කියවම ඉතින් මට එක්ස්පීරියන්ස් නැහැ මට ඕක ගැන තර්ක කරන්නවත් ඒ කියන්නේ මම දේවල් දැනගෙන හිටිනේ මම එකපාරට මෙහෙම සුද්දෙක් ඇවිල්ලා මෙහෙම කතා කරපුවාම ඕකේ මමත් බය වෙනවා මේ මොකද්ද මේ
හරි ඕකේ ෆෝන් එක මෙම ගන්නයි කියලා කිව්ව ඉතින් ගන්න කලින් ඊට පස්සේ කිව්වා මට ෆෝන් එකට අත තියන්නවත් එපා කියලා ඊට පස්සේ මයිකල් ඩිසොයිස් මහත්මයා කිව්වා මොකද්ද මේ කියලා ඇත්තටම එයා මං වෙනුවෙන් ගොඩක් එතන කතා කරා කතා කරාට ඇත්තටම ඒ වෙලාවෙ මුකුත් උනේ නැහැ ඊට පස්සේ මාව ඒගොල්ලෝ මගේ වාහනේම යන්න කිව්වා සිනමන් ග්‍රෑන්ඩ් එකට ඊට පස්සේ යද්දී මං කවර් වයිෆ්ට කෝල් එකක් ගන්න ඕනේ කියලා ඒ වෙලාවෙත් ඒගොල්ලෝ කිව්වා ඉංග්‍රීසි වලින් කතා කරන්න වයිෆ්ට ගත්තර කමන්නේ කියලා ඊට පස්සේ මං ඒකත් කරා ඊට පස්සේ ඇත්තටම මට කිසිම අයිඩියා එකක් තිබෙන්නේ නැහැ මට ඒ වෙලාවේ ලෝයර් කෙනෙකුටවත් කතා කරන්න ඕනේද කියලා මේ මොකද මට ඒ දවස්වල පර්සනල් ලෝයර් කෙනෙක් හිටියේ නැහැ ඉතින් ඊට පස්සේ මං ගියා ගිහලා එයා කිව්වා දැන් මොනවද කරන්න ෆෝන් එක වාගේ අපි ගෙනියනවා මෙහෙම මේක අපිට චෙක් කරන්න ඕනේ එහෙමයි කියලා ඊට පස්සේ මං කව මගේ ඔක්කොම පාස්වර්ඩ් තියෙන මේල් වල පාස්වර්ඩ් මේකේ තියෙන ඉතින් මට මේක යූස් කරන්න ඕනේ යූස් කරලා ඒ කියන්නේ මම මේ ටික එක්ක කැප්චර් කරලා යවනකම් ඔගොල්ලෝ ඉන්න ඕනේ කියලා. ඉතින් මගේ ඊමේල් පාස්වර්ඩ් ඔක්කොම තිබ්බේ මගේ ෆෝන් එකේ. ඉතින් මං කිව්වා මේ මට මේවා කැප්චර් කරලා ඒකම යවන්න ඕනේ මට මේක ටික වෙලාවක් මට යූස් කරන්න වෙනවායි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කොහොම කරන්න බෑ. දැන් ඉඳන් ෆෝන් එක ඒගොල්ලන්ට මේ ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් මම දෙන්න ඒ කියන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ මට දුන්නා ෂීට් එකක් අස්සම් කරලා දෙන්න කියලා මේ මම කැමැත්තෙන් දෙනවා මම කැමැත්තෙන් නම් නෙමෙයි දෙන්නේ දෙන්න වෙන නිසා දෙනවා කියලා මම අස්සම් කරා නැතුව මේ ඔය එක ලිව්වද ඒගොල්ලෝ ඔක්කොම ලෑස්ති කරලා මට කියලා දුන්නේ මට අස්සම් කරන්න විතරයි නෑ නෑ ඔයා ඔයා ලිව්වද මම කැමැත්තෙන් නෙමෙයි දෙන්නේ නෑ එහෙම කිව්වා අස්සම් කරා විතරයි ඔව් අස්සම් කරා ඊට පස්සේ මොකද ඒක මම දුන්නේ නැත්තම් අස්සම් කරලා ඒගොල්ලෝ කිව්වා ෆෝන් එක දෙන්න නැති එකට මාව බෑන් කරනවා කියලා කියන්නේ මම මේක රිෆියුස් කරනවා කියලා. ඕ. ඉතින් වැරද්දක් නොකර ඕනේ නැහැ නේ කියලා ඉතින් ඒක දිලා දැම්මා. ඊට පස්සේ ඒගොල්ලෝ රෙකෝඩ් කරලා ප්‍රශ්න වර්ගයක් ඇහුවා. ඉතින් ඒ ප්‍රශ්න වලදී කියන්නේ ඒගොල්ලෝ එක වෙලාවක ඇහුවා මගෙන් කවරට රිප්‍රසන්ට් කරන්න මෙතෙන්ට ඕනද කියන්නේ ලෝයර් කෙනෙක්. ලෝයර් කෙනෙක්. නොකිය. ඔව්. ලෝයර් කෙනෙක් කියන එක කිව්වා. ඉතින් මට ඒ වෙලාවෙ එහෙම එකපාරට මාව ගෙනිහිල්ලා කාමරයකට දාලා මෙහෙම කියද්දි වඩ ලෝයර් කෙනෙක් එන්න කියද්දි මට ලෝයර්ස් නෑ එහෙම කියන්නේ. ඉතින් මං එතකොට මං කම් මට එහෙම ලෝයර් කෙනෙක් නෑ දැන් මේ වෙලාවෙ එහෙම කතා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික කරගෙන ගියා. ඉතින් මං ඩුබායි වලට බැස්ස දවස් ඉඳන් ආපහු එන දවස් වෙනකම් ඔක්කොම විස්තර ටික කිව්වා මොනවාද මොනවාද උනේ කියලා. ඉතින් එතනින් එහාට කිසිම වැරදි දෙයක්වත් කවුරුත් මාව අප්‍රෝච් කරපු කතාවක්වත් චෝදනාවක් මට එල්ල කරන්න තරම් දෙයක්වත් මට මං හිතන්නේ මම කිව්වේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒක දවස් 10කට විතර පස්සෙ තමයි ෆෝන් එක ගෙනත් දුන්නේ. ගෙනත් දීලා ඊට පස්සේ ආයෙ මට කිව්වා මේ මේක කියන්න ඔයාලට අන්තිම පාරට මොනව හරි තියනවා නම් මෙහෙම කියන්න කියලා. ඊට පස්සේ මොකද මම කිව්වා මට මෙතනින් හරිය කියන්න දැන් නම් ස්ටේට්මන්ට් එකක් දීලා තියෙන්නේ. මොකද ඊට පස්සේ මම ලෝයර් කෙනෙක් එක්ක තමයි මම ඩීල් කරේ. ඊට පස්සේ මම කිව්වා ලෝයර් නැතුව මට කතා කරන්න එපායි. මම ආස නැහැ කියලා. ඊට පස්සේ කතා කරන්න. ඊට පස්සේ කොහොම හරි ඒගොල්ලෝ මන් දුන්න ස්ටේට්මන්ට් එකත් එක්ක සාකච්ඡා කරලා, ඒ කියන්නේ ඒගොල්ලෝ ඩිසිෂන් එක කරගෙන අන්තිමට බලද්දී ඒගොල්ලෝ මාව ඒගොල්ලන්ගේ පැත්තට විට්නස් කෙනෙක් විදිහට ගන්න යනවා. ආහහා. તો ඉතින් ඔබ ඒකට කැමති වුණාද? නැහැ. මං කැමති වුණේ නෑ. බේගොල්ලෝ මට සැරෙන් සැරේ මට මැසේජ් කරන්න ගත්තා කෙලින්ම. ඊට පස්සේ මං ඒකමයි ලෝයට ඇරියා. එතකොට ලෝය කිව්වා මාත් එක්ක මැසේජ් කරන්න එපා කියලා. ඔව්. ඊට පස්සේ කොහම හරි එක ටිකින් ටික නැති වෙලා ඊට පස්සේ මට ඒගොල්ලෝ මේල් එකක් එවලා තිබ්බා. මේ I'm not accused කියලා. මම මේක නිදහස්. ඔව් නිදහස් කියලා මේකට එවලා. ඔබ චූදිතෙක් නෙවෙයි. ඔව් එහෙම කියලා එවලා. හැබැයි මට කියලා තියෙනවා ආයි ඒගොල්ලන්ගේ විට්නස් වෙන්න කියලා. ඔව්. ඊට පස්සේ මම ලෝයර් කිව්වා මේ අහක යන එකක් නෙමෙයි චූදිතයකුත් කියලා නමකුත් වැටිලා ඊට පස්සේ මේ ආයේ මේ විට්නස් වෙන්න අනික මගේම රටේ දෙන්නෙකුට කිව්වොත් මම මේ මොනවා කියන්නද? ඔව් අනිවාර්යයෙන්. මං කව මේ මට බෑ කියලා. සචිත පොඩි ප්‍රශ්නයක් මෙතන. දැන් අපිට පෙනී ගියා මේ අවසාන වසර දෙක තුන ඇතුළත මේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්වම උන් ඉලක්ක කරනවා. දැන් ඔබට උනත් අනවශ්‍ය විදියට පීඩනයක් එල්ල කරා. ඔබ හිතනවාද මේක පිටිපස්සේ කවුරුර ඉන්නවා කියලා? කාගේ හරි උවමනාවක් තිබෙනවද මේක කරන්න? ඔබට මොකද දැනෙන්නේ? ඒක මට හරියටම කියන්න බෑ. හැබැයි අපි ගත්තොත් එහෙම ඔගේ මම දකින්න දේ තමයි ඉතින් පාද දැනෙන්නේ වතුර ගලන්නේ. ඔව්. ඒක ඒගොල්ලන්ට ටාගට් කරන්න ලේසිම අපේ රට තමයි. ඒගොල්ල කවදාවත්
සුදු හමතින අයව ඉන්දියාව උනත් ඉන්දියාවට උනත් යන්නේ ඉන්දියාවට කොහොමත් යන්නේ ඔහොද ඒගොල්ලෝ දන්න එක ලොකු ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මේ ඇන්ටි කරප්ෂන් කියන යුනිට් එක රඳා පවතින ඇටෑක් කරන්න පුළුවන් එකම රට තමයි අපි පකිස්තාන් ඔය වගේ අපි වගේ කට්ටිය. ඉතින් හැමදාම චූදිතයි කියලා ඒගොල්ලෝ පොයින්ට් අවුට් කරන්නේ අපියටමනේ. හැබැයි ඒගොල්ලෝ කවදාවත් ඔප්පු කරලා නැහනේ. ඔප්පු කරලා නැහැ. මොකද්ද කරන්නේ අපි අය එක්ක ෆෝන් එකක් දුන්න නැත්නම් ඔන්න ඒකට මේව කරන්න. හැබැයි තව රටේ ලෝකෙ ක්‍රිකට් ගහන ඕන තරම් අය ඉන්නවා. හැබැයි ඒගොල්ලන් පස්සේ යන්නේ නැහැ. ඉතින් මට ඒක තේරෙන්නේ මේ රට ඇතුලේ කවුරු හරි සම්බන්ධයිද කියන එක. හැබැයි ගොඩක් වෙලාවට ICC එකෙන්ම තමයි මේ දේවල් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේක ඒගොල්ලන්ගේ ප්‍රශ්නය. නෑ මට ඔබේ ක්‍රිකට් දිව්‍ය ගැන කතා කරන්න ඕනේ. නමුත් මම ඍජු ප්‍රශ්නයක් ඔබෙන් අහන්න ඕනේ. කවදා හෝ ඔබ වෙතට ආවද මේ තරග පාවා දීම සම්බන්ධයෙන් කවදා හෝ ඔබට යෝජනාවක් ලැබිලා තිබෙනවද? ඔබ කිසි විටකත් මෙවැනි දෙයක් ගැන දන්නවද? ඒ කියන්නේ මාව අප්‍රෝච් කරා. ඔව් අප්‍රෝච් ඇත්තටම එහෙම වෙලා තියෙනවා. ඔව් එහෙම කතා කරලා තියෙනවා මට. ඔව් ඒ කතා කරන්න කලින් ඒ පුද්ගලයා මගේ වටපිටාව ගැන ඔක්කොම දැනගෙන මාව මේ ශ්‍රී ලාංකිකයෙක්ද නැත්නම් නෑ පිටරටියෙක් දැනගෙන මාව ඒ විදිහට තමයි කතා කරේ. කිසිම ඒ කියන්නේ අවුරුද්දක් විතර යනකම් තරඟ පාවා දීමක් ගැන කිසිම වචනයක්වත් කතා නොකර ඊට පස්සේ ඉස්සලා මිත්‍ර වුණා. මිත්‍ර වෙලා එහෙම කතා කරේ. ඉතින් ඊට පස්සේ එයා ඒ යම් කිසි විදිහකට ඒ ගැන කතා කරද්දී ඇත්තටම මම ඒ වෙලාවේ යාට කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. හැබැයි මම ඒ වෙලාවේ ඇත්තටම ඒ මොහොතේදීම මම කියන්න ගියෙත් නැහැ ඇන්ටි කරප්ෂන් එකට. මොකද අවුරුද්දක් විතර මම දන්න පුද්ගලයෙක්. ඔව් ඔව් ඍජුවම ඔබෙන් නැහැවා. ඍජුවම ඇහුවේ නැහැ. එයා කියන්න ගත්තේ ඉතින් මේ විදිහට කරොත් සල්ලි හොයන්න පුළුවන් නේ වගේ. මේක මේ වගේ ගේම් එකක්. මේක අද බිස්නස් එකක්. මෙන්න මෙහෙමයි කරන්නේ. මේ මේ අය මෙහෙම කරනවා. ඒක කිව්වා ඉතින් මං ඕකේ කියලා කිව්වා. ඊට පස්සේ මං ඇත්තටම එයාව එයා සම්බන්ධයෙන් දෙයක් යුනිට් එකට මං ඇන්ටි කරප්ෂන් යුනිට් එකට මං පැවසුවා. මෙන්න මෙහෙම මෙයා මෙහෙම කතාවක් කරලා තියෙනවා. හැබැයි මෙයා අවුරුද්දක් තිස්සේ මාව දන්නවා. ඒකින් හින්දා මාව ගාවන්නේ නැතුව ඔගොල්ලෝ පුළුවන් නම් මෙයා ගැන පොඩක් හොයලා බලන්න. චෝදනාව ගොඩක් තියෙන ඉන්දියානු ජාතිකයන්. මේ ඉන්දියානු ජාතිකයෙක්ද? නම අවශ්‍ය නැහැ. ඔව් හොඳයි. හොඳයි. ඒක තමයි චෝදනාව. කෙසේද දැන් ඔබ නිදහස්? ඔව් හරි. ඒක තමයි. ඒක තමයි මම දන්නේ අතන නිදහස් කියලා මට මේල් එකක් එවලා තිනා අර චෝදනාවෙන් මං අයින් වෙලා කියලා. හැබැයි තාම නඩු විභාග යනවා අර ප්‍රශ්න ඇතුළතට. ඇත්ත මගේ ලෝයි කෙනෙකුත් රිප්‍රසන්ට් කරනවා ඒකට මං වෙනුවෙන්. ඔව්. ඉතින් ඇත්තටම මම දන්නේ මේක මොකද්ද මොකද්ද මේකේ එන් රිසල්ට් එක මට ඇත්තටම කිසිම අයිඩියා නෑ. ඒකට දැන් මේකේ වියදම කවුද දරන්නේ? දැන් ඔබට අභූත චෝදනාවක්. ඔබ කිසි දෙයකට සම්බන්ධ නැහැ. දැන් ඔබට වියදමක් යනවා. ඉතින් එතකොට මේ යන වියදම කොයි ආකාරයෙන්ද ඔබ නැවතත් අය කරගන්නේ? ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් අය කරගැනීමේ හැකියාවක් තිබෙනවද ඔබට? ඇත්තටම කිසිම දෙයක් නැහැ. දැන් ඒගොල්ලෝ මට විට්නස් වෙන්න කියලා කියනවා. මම දන්නේ මොකටද කියලා. හැබැයි දැන් දැන් මෙතන තියෙන්නේ අවිෂ්කය සහ අවිෂ්ක ගුණවර්ධන සහ නුවන්සිරිසට චෝදනාවක් කෙල්ල වෙලා ඒ චෝදනාව නිසා බෝඩ් එකෙන් ඒ දෙන්නව අයින් කරලා එතකොට ඒ දෙන්න ඊට විරුද්ධව දාපු නඩුවක් සම්බන්ධවනේ. එතකොට ඒ නඩුවට මාව සම්බන්ධ වෙන්නේ මගේ කටඋත්තරයකුත් මේකට සම්බන්ධ නිසා. ඉතින් එතකොට මේ නඩුවට වක්‍රාකාරව මගේ සම්බන්ධයක් තියෙනවා. ඉතින් එතකොට ඒකට මූලික වෙන්නේ ICC. ඉතින් යම් මේකින් අවිෂ්ක සහ නුවන් සොයිස මේ නඩුව දින්නොත් ඒකෙන් ඔබට යන වියදම් ලබා ගැනීම හැකියාවක් තියෙනවද? නෑ. ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩා ඇමතිතුමාත් සමග ඔබ මේගේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරේ නැද්ද? මුලින්ම ඇත්තටම මුලින්ම කියන්න ඕනේ අපේ ක්‍රීඩා ඇමතිවරයා සිංහ හිටිය හරින් ෆර්නැන්ඩෝ මහත්මයා. ඔව්. අර එක ටයිම් පීරියඩ් එකක් දුන්නා. මොකක් හරි දෙයක් තියෙනවා නම් දන්න දෙයක් තියෙනවා නම් යුනිට් එකට කියන්න කියලා. ඉතින් ඕකෙදි බෝඩ් එක ඇතුලේ රාවයක් ගිහිල්ලා තිබ්බා මම මොකක් හරි දෙයකට සම්බන්ධයි කියලා. මොකද හේතුව ඒ හින්දා මාව සිලෙක් කරන්නේ නැහැ කියලා බෝඩ් එක ඇතුලේ රාවයක් ගිහිල්ලා තිබ්බයි කියලා මට එමෙතුමාම කතා කරලා කිව්වා. ඊට පස්සේ මට ආරංචියක් ආවා. ඊට පස්සේ මම එවතුමට කතා කරලා මම කොහොමද මෙහෙම දෙයක් ආරංචිලා තියෙනවා මම මොකද්ද කරන්න ඕනේ. ඊට පස්සේ යාම තාම මට මීටින් එකක් දාලා දුන්නේ. අරගොල්ලොත් එක්ක මෙහෙම දෙයක් තියෙනවා ගිහින් කතා කරන්න කියලා. එතකොට මම ගිහින් කතා කරපුවාන් පස්සේ මම ඇහුවා ඒගොල්ලන්ගේ මෙහෙම රාවයක් යනවා.
මම දන්නේ මොකද්ද කියන එක. ඇයි එහෙම තියෙන්නේ? ඔයගොල්ලන්ගේ ලිස්ට් එකක් තියනවාද මේකට සම්බන්ධ පුද්ගලයෝ ගැන කියලා? ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා එහෙම ලිස්ට් එකක් නැහැ කියලා. ඊට පස්සේ මගෙන් ප්‍රශ්න කර මං කිව්වා නෑ මට ආරංචියක් ආවා මං වයිඩ් එකක් දාලා මොකද්ද ප්‍රශ්නයක් ගියාලු. ඒකින්ද මම සිලෙක්ෂන්ස් වලට මට ප්‍රශ්නයක් වෙලා තියෙනවලු. එහෙම එමයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා නම් වශයෙන් එහෙම එකක් කියලා නෑ. හැබැයි අපිට වාගෙන පොඩි මේකක් තියෙනවා T10 මේකෙදි කියලා. ඊට පස්සේ ඒ පීරියඩ් එක ඇතුලේ මම T10 විස්තරය ඔක්කොම කිව්වා ටෝර්නමන්ට් එකේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ආයෙවිල්ලා මම ওই මැච් එකක් වෙලා අරගෙන ගිහිල්ලා ඒ දේවල් උනේ. හොඳයි. සුබදායි ආරංචිය තමයි. ඔබට දැන් චෝදනාවක් නැහැ. ඔබ නිදහස්. අපි ඔබේ ක්‍රිකට් ජීවිතය ගැන කතා කරන්නට ඕනේ. ඔබ දක්ෂ පිටදඟපඳු යවන්නෙක්, ඕෆ් ස්පිනර් කෙනෙක් කියලා කියනවා. හැබැයි ඒක ටෙස්ට් තරගයයි ක්‍රීඩා කරේ 2013. ඇයි ඒ? මොකද හේතුව? මම දන්නේ ඇත්තටම මුලින්ම පකිස්තාන් වල තමයි ටෙස්ට් තරගය මට හම්බුනේ 2013. ඩුබායි වල 2013. ඔව් 13. පකිස්තාන් කණ්ඩායමත් සමග. ඉතින් එතකොට මම 1 day T20 tournament දෙකම් ප්ලේ කරලා හිටියේ. ඔබ ඇත්තටම 1 day T20 වල නිත්‍ය ක්‍රීඩකයෙක් හැටියට හිටියා. ඔව්. ඒ කියන්නේ ඔබ ඊතරම් හොඳින් පන්දු යව්වා. ඉතින් බොහෝ අයට තිබුණු ප්‍රහේලිකාවක් ප්‍රශ්නයක්. ඇයි මේ සචිත්‍ර සේනානායකට ටෙස්ට් කණ්ඩායමේ පිටදඟ පන්දු යවන්න කිවන්නට බැරි? ඔව්. ඉතින් අතන හොඳ ප්‍රශ්නයක්. මොකද මාත් මේ මම ගොඩක් ආස වුණා. මොකද SSC එකම ප්ලේ කරද්දිත් මම ටෙස්ට් මැචස් ප්ලේ කරන්න ගොඩක් ආස වුණා. හැබැයි අවිවාදයකින් තොරව පිළිගන්නා එහෙම ඩොමෙස්ටික් ඉන්ටර්නැෂනල් කියන එකේ ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් හැබැයි ඒක සචිත්‍ර ඕනම රටක තිබෙන දෙයක් අනිවාර්යෙන් ශ්‍රී ලංකාවට විතරක් ආවෙනික දෙයක් නෙවෙයි. ඔව් අනිවාර්යෙන්. ඉතින් එතකොට මට හම්බුනේ සාජා ග්‍රවුන්ඩ් එකේ තමයි පළවෙනි ටෙස්ට් මැච් එක හම්බුනේ. එකම ටෙස්ට් තරගේ. ඔව්. ඉතින් ඒ විකට් එක අපි ගත්තාම ඒ කියන්නේ මම දන්න ඉතින් බැටින් පැරඩයිස්. ඉතින් ඒකෙත් මට මම ගොඩක් බෝල් කරලා නැහැ. අවස් මම හිතන්නේ 13ක් විතර වගේ තමයි බෝල් කරලා ඇත්තේ මැච් එකටම. ඉතින් ඊට පස්සේ අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒකලෝ සමහරට හිතන්නේ නැති මම ටෙස්ට් ක්‍රීඩකයෙක් නෙමෙයි කියන එක. ඉතින් ඒක එහෙම පළවෙනි සහ අවසානම ටෙස්ට් තරගයක් වුණා. ඔව්. දැන් ඊට පස්සේ ඔබට කැඳවීමක් ලැබුණේ නැහැ ටෙස්ට් ක්‍රිකට් වලට. නැහැ. නමුත් ඔබ 2015 මට තිබෙන තොරතුරු අනුව T20 තරගයක් ක්‍රීඩා කරා. 2016න් පස්සේ ඔබ ජාත්‍යන්තර තලයේ නැහැ. මොකද ප්‍රශ්නේ? කැපිල්ලක් තිබුණාද? දැන් මොකද මං අහන්නේ? මෙතනට ආපු සමහර ක්‍රීඩකයන් ඍජුවම නිර්භීතවම කිව්වා මේ තේරීම් වලට ඇඟිලි ගැසීම් තිබුණා. තේරීම් කමිටුවට ඇඟිලි ගැසීම් තිබුණා. උවමනා උවමනා අයව බොහෝ විට තේරුවා. ඉතින් ඒක ක්‍රීඩකයන්ට බොහොම අසාධාරණයක් වුණා. ඉතින් ඔබ කොහොම දකින්නේ විශේෂයෙන්ම 2015න් පස්සේ 2016න් පස්සේ ඔබ ක්‍රීඩා නොකිරීමත් ඒකටද ඒකද හේතුව නැත්නම් වෙන මොකක් හරි හේතුවක්ද? ඔව් අනිවාර්යෙන්ම එහෙම දෙයක් විය යුතුයි. මොකද ඒ කියන්නේ ඇඟිලි ගැසීමක් දක්ෂතාවයක් තිබුණත් ඇඟිලි ගැසීමක් නිසා ඔබට විරුද්ධව කවුරුරි අකමැත්තක් තිබුණා හින්දා ඔබ කණ්ඩායමට එකතු කළේ නැහැ කියලාද ඔබ කියන්නේ? ඔව් අපි දැන් ගත්තොත් එහෙම දැන් ඉස්සර අපි සෙල්ලම් කරන විදිය අපි දැන් සෙල්ලම් කරන විදිය ගත්තාම ඉස්සර ටීම් එකයි දැන් ටීම් එකයි ගත්තාම අපිට හැමෝටම බලන කෙනෙකුට පේනවා පැහැදිලිව යම් යම් ක්‍රීඩකයන් කොපමණ අවස්ථාවල් වල ෆේල් වුණත් ඒගොල්ලන්ට ඔපචුනිටිස් හම්බෙනවා. හැබැයි සමහර ක්‍රීඩකයන්ට ඒ දේ හම්බෙන්නේ නැහැ. හැඳි වෙනස් බෙදෙන. ඒ දේම ඉස්සරත් වුණා. ඉතින් නමුත් ඔබ සමා වෙන්න. ඔව්. ඔබ ක්‍රීඩා කිරු ක්‍රීඩා සමාජයේ SSC. ඔව්. බොහෝ අය හිතනවා SSC එකට ක්‍රීඩා කරොත් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්න පුළුවන්. ඔබ පැමිණි ආනන්ද විද්‍යාලයේ. ඒ කියන්නේ ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ආදි ශිෂ්‍යයන් බොහොම බලවන්තයි. මම කියන්නේ ඔවුන් කණ්ඩායම් කියන්නේ තේරීමට ඇඟිලි ගසනවා කියලා. නමුත් එවැනි හොඳ පසුබිමකින් ආපු කෙනෙක් ඔබ. ඒ SSC වගේ ක්‍රීඩා සමාජයකින් ඉතින් කොහොමද ඔබට මේ දේ වෙන්නේ? ඒකට ක්‍රීඩා සමාජයේ ලොකු බලපෑමක් තියෙනවා. හැබැයි ඔතන අපි කියමුකෝ දව කිව්වක් මං කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අවිල්ල තිනවා. ඕකේ SSC එකට මං සෙල්ලම් කරනවා. ඉතින් එතකොට SSC එක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. SSC එක මං වෙනුවෙන් කතා කරයි මෙහෙම මෙහෙම වෙයි කියලා. හැබැයි මට විශ්වාසයක් තිබුණා නම් මම දන්නේ නැහැ කොච්චර දුරට සාර්ථකත්වයක් තියෙනවද නැද්ද කියලා. දැන් කතා කරාද නැද්ද කියලා. ඔව් මං පැහැදිලිව දන්න පුද්ගලයෝ ඉන්නවා. ඒ අයගේ ක්ලබ් වල ඒ අයගේ ප්ලේයර්ස්ලා වෙනුවෙන් ඒ ඇතැම් පුද්ගලයෝ කතා කරන අවස්ථාවක් ආවම කතා කරනවා. හැබැයි මම දකින්නේ අපේ කියන්නේ SSC එකේ ලොකුවට ඔය දේ එහෙම
ඔම ෆේවරේෂන් එකක් එහෙම දෙනවයි කියලා මම ලොකුවට දැක්කා. නමුත් SSC කේ නිලධරයන් බොහොම වැදගත් ස්ථානවල හිටියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ. අනිවාර්යයෙන්. ඒක ඇත්තටම මටත් ලොකු ප්‍රශ්නයක්, ලොකු ප්‍රහේලිකාවක්. මොකද අපි ගත්තොත් දැන් SSC කියන නම මේ ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එකේ ලොකුවට තියෙනවා. මොකද හැමදාම මොකක් හරි ටෝර්නමන්ට් එකක මොකක් හරි 1 day T20 ටෙස්ට් මොකෙන් හරි එකකින් ජයග්‍රහණය කරනවා. හැබැයි ඇයි එහෙම වෙලත් SSC එකේ කාටවත් දැන් අපි කියමු දැන් ඕකේ මට වයස 34යි. එතකොට ඒගොල්ලෝ මාව දානවද ඕල්ඩ් කැටගරි එකට? මේ දැන් ඇති මේ අය කාලේ ඉවරයි. මේක SSC ප්‍රශ්නයක් විතර නෙවෙයි, මේක නැෂනල් ටීම් එකෙත් මේක වෙන ප්‍රශ්නයක්. ඉතින් එතකොට දැන් මම ගත්තොත් එම් දැන් අන්තිම ඩොමෙස්ටික් සීසන් එක ගත්තාම මම තමයි වැඩිපුරම ලකුණු ලබා ගත්තේ බැට් කරලා. SSC එකටද නැත්තම් ටෝර්නමන්ට් එකේ ඩොමෙස්ටික් එකේ 1 day? ඔව්, එක් දින. ඔව්, එක් දින. මම හිතනවා ඔබ ශතකයක් ලබා ගත්තා. ඔව්, මම තමයි දැන් ලකුණු 445ක් ගත්තා මැචස් ටිකට. ඔව්. ඉතින් බේස් බැට්ස්මන් මෑන් ඔෆ් ද ටෝර්නමන්ට් මම හිතන්නේ. ඉතින් එහෙම වෙලා තියලා කිසිම කියන්නේ මම හිතන්නේ මාව ආයි ටීම් එකකට දාලා මුකුත් කරයි කියලා. හැබැයි නැෂනල් ටීම් එක සිලෙක්ෂන් වලටවත් කතා කරන්නේ නැහැ. ඒක තමයි දැන් 2016 ඔබට අවුරුදු 31යි. ඔව්. ඉතින් එතකොට අපි කතා කරනවා 2019 ලෝක කුසලාන තරගාවලිය. එතකොට ඔබ පරිණත ක්‍රීඩකෙක් 2016. ඉතින් ඇයි ඔබ හිතන විදියට ඔබේ පැත්තෙන් ගත්තොත් 2019 ලෝක කුසලානයට ඇතුල් වෙන්නට ඔබට නොහැකි වුණේ? ඇයි ඔබ නොහිටියේ නැත්තම් හිටියේ නැද්ද? මොකද ඔබ හොඳ වයසක ඉන්නේ 34 කියන්නේ අත්දැකීම් බහුල හොඳට පීඩණය. ඔව් නෑ, 31 2019 ලොකු සලානේ. එතකොට පීඩණය හොඳට දරා ගන්න පුළුවන් හොඳින් දේවල් දන්න ක්‍රීඩකේ. මොකද ඔබ හිතන්නේ 2014 ඔබේ මේ පන්දු යැවීමේ ඉරියව්වේ ප්‍රශ්නයක් හින්දා දෙක නැත්තම් වෙන මොකක් හරි හේතුවක්ද? ඔව්, දැන් මම මේ ඩොමෙස්ටික් එකේ පර්ෆෝම් කරන ඇරෙන්න 2016න් පස්සේ මට කිසිම ඔපචුනිටි එකක් හම්බෙලා නැහැ ඉන්ටර්නැෂනල් කිසිම තැනක පර්ෆෝම් කරලා පෙන්නන. ඉතින් ඔබට කිව්වේ නැද්ද පාලක මණ්ඩලේ කවුරුත් ඔබට කතා කරන්නේ නැද්ද? මොකද අපි තේරීම් කමිටුවේ සභාපතිත් එක්ක කතා කරා. අශාන්ත දෙමෙල් මහතාත් සමඟ ඔහු ප්‍රකාශ කරා, ඔහු ක්‍රීඩකයන් සමඟ කතා කරනවා, ඔහුගේ කමිටුව කතා කරනවා. කතා කරලා කියනවා මේකයි ප්‍රශ්නේ, මේක හදාගන්න එවිට අපි ඔබ දිහා බලනවා කියලා. එවැනි අවස්ථාවක් ඔබට ලැබුණා? මට කොයිම වෙලාවකවත් කිසිම කෙනෙක් එහෙම කතා කරලා නැහැ. පර්සනල් කිසිම කෝච් කෙනෙක් කතා කරලා මට කියලා නැහැ මේ දේ කරන්න කියලා. හැබැයි මේ ඒගොල්ලෝ සමහරට සර්ප්‍රයිස් වෙනවා මම මොනවද කරන්නේ කියලා. මොකද දැන් ගිය සීසන් එකේ මම බැට් කරලා ලකුණු ගාවම ඒගොල්ලන්ට වෙලාවක ඒක ජෝක් එකක් වෙනවා. මොකද මම කොහොමද බැට් කරලා මේ මෙහෙම ලකුණු ගහන්නේ කියලා. හැබැයි තින් ඒ ටෝර්නමන්ට් එකම අනිත් ප්ලේයර්ස්ලත් ප්ලේ කරලා තියෙනවා. ඉතින් පුළුවන් නම් පුළුවන් දේ කරන්න. මට තියෙන ඔපචුනිටි එක ඩොමෙස්ටික් පර්ෆෝම් කරන්න විතරයි. මම ඒක කරලා පෙන්නනවා. එතනින් එහාට සිලෙක්ටර්ස්ලා හරි අදාළ පුද්ගලයා හරි බෝඩ් එකේ කවුරු හරි එතකොට මට හරි උත්තරයක් දෙන්නේ නැත්නම් එතකොට ඒ කියන්නේ මේ ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක එක්ක වැඩක් නැහැ, එක්ක ඩොමෙස්ටික් පර්ෆෝමන්ස් වැඩක් නැහැ කියන්නේ. මොකද මට තව ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා ඔය වගේ. ඉතින් ඒගොල්ලෝ ඩෙන්ටිෆයි කරගත්ත ඒගොල්ලෝ ටාගට් කරන් ඉන්න ප්ලේයර්ස්ලා විතරක් ඒගොල්ලෝ ටාගට් කරනවා ඩොමෙස්ටික් එකෙත්. අද දැන් දැට අනිත් අය කොහොම පර්ෆෝම් කරත් ඒගොල්ලන්ට වැඩක් නැහැ. ඔබ මේක බොහොම වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. ඉතින් ඔබ මේක ගැන කතා කරලා නැද්ද බලධාරීත් එක්ක? නෑ. ඉතින් ඔබේ වෘත්තිය ක්‍රිකට්. මම ඒක දන්නවා. ඉතින් එවිට ඔබ වගේම තව කී දෙනෙකුට මේක පාඩුවක්ද? අනිවාර්යෙන්. දැන් මම ඇත්තටම දැන් මම පර්ෆෝම් කරලානේ මං ඉන්නේ. ඒතර මං කතා කරන්න ඕනේ. ඇයි? මම දැන් මේක හරි ස්ට්‍රක්චර් එකක් හරි විදිහට යනවා නම්, එතකොට ඩොමෙස්ටික් ඉන්නවා නම් ඩොමෙස්ටික් මම ප්ලේ කරනවා නම් සිලෙක්ටර්ස්ලා හරියට ඩොමෙස්ටික් ටෝර්නමන්ට් එකට ඉන්වෝල් නම් බෝඩ් එක කන්සර්න් නම් මේ ඩොමෙස්ටික් ටෝර්නමන්ට් එකට ඇයි ඩොමෙස්ටික් පර්ෆෝමන්ස් බලන්නේ නැත්තේ? ඇයි ඩොමෙස්ටික්? ඒතර අතුරු ප්‍රශ්නයක් සමාවෙන්න. ඒතර ඔබේ පන්දු යැවි ඔබ පළවෙනි ඔබේ පළවෙනි කාර්ය පිටදඟ පන්දු යැවීම. දෙවෙනි කාර්ය තමයි පිතිකරුවා. ඒ අතරතුර ඔබ හොඳට පන්දු රකින්න. අපිට කියන්න ඔබේ පන්දු යැවීමේ ඉරියව්වේ අර 2014 ඔබ ඒ දේ හදාගත්තට පස්සේ ඔබ පරණ විදියටම පන්දු යවලා ඒ වගේම කඩු ලබා ගත්තද? නෑ, වෙනසක් තිබ්බා. වෙනසක් තිබ්බා. ඊට පස්සේ ඉතින් ඒ කාලය ඇතුළත තමයි මට ඉන්ටර්නැෂනල් හම්බුනේ නැත්තේ. ඊට පස්සේ මම එකයි කියද්දී ඒතර ඩොමෙස්ටික් එකට ආවහම මං එනම් කලින් පර්ෆෝමන්ස් වලට ගොඩක් මම පල්ලෙහාට එන්න ඕන. හැබැයි එහෙම දෙයක් උනේ නැහැ. උනේ නැහැ. ඔබ ඒ විදිහටම කඩලුත් ලබා ගත්තා. මම ආයෙ කඩලු ලබා ගත්තා. ඉතින් මම මතකයි ඔබේ ඇක්ෂන් එකේ වෙනසක් කරලා ඔබ පොඩ්ඩක් කියන්නේ සයිඩ්වේස් ගිහලා බෝල් කරා. මම මතකයි. ඉතින් එහෙම වෙලා තියෙද්දිත් ඒත් මම විකට්ස් ගත්තා. ඉතින් එතකොට ආයෙ කියන්න ගත්ත මම වැඩිය දැන් හයියෙන් දාන්න
හිමින්දාන්නේ කියලා ඔහම කතාවගයක් කතා රාව මේ කවද කියන්නේ පුහුණුකරුවන් රාව රාවයක් මට කෙලින්ම ඇවිල්ල කියන්නේ ද මංගේ ආන සමල්ලට මං ස්පීඩ් එක මදිද මොකක්ද වෙන්නේ නෑ ප්‍රශ්නයක් නෑ කියලා කියන ඇරෙන්න මට කියටවත් කියලා නෑ මේක හින්දායවා දාන්න නැත්තේ එතකොට මට එහෙම දෙයක් කිව්වනම් මං ඒක ගැන වෙනම කන්සර්න් කරලා මං හදා ගන්නවා ඔබට මේ දඟපන්දු යවන පුහුණුකරු මම හිතන්නේ පියල් විජේතුංගේ කාලේ හිටියේ ඔහු ඔබට උදව් කරේ නැද්ද නැ උදව් කරා යන්නේ මම හිතනවා ඌ සෑහෙන කාර්යයක් කරා මේ වෙනි දඟපන්දු යවන්නන් එක්ක ඔව් පියල් අය කතා කරලා දේවල් කරලා තියෙන හැබැයි පියල් අයට උනත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒ කියන්නේ එයාට උනත් මේකට ඉන්වෝල්ව වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා එයාටත් කෙලින් තීරණයක් අරගෙන කෙලින් කතා කරලා මේ දේ කරන් යන්න බෑ එච්චරම ජෙනුයින් ස්ට්‍රක්චර් එකක් ජෙනුයින් මැනේජ්මන්ට් එකක් නෙමෙයි තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලද නැත්නම් තේරීම් වලද සිස්ටම් එකේ මුළු සිස්ටම් එකේ මට කියන්න පුළුවන් මොකද එහෙම වුණා නම් මේ හැමදේම පිළිවෙලට ගලාගෙන යනවා ෆ්ලෝ එකක් විදිහට ගලාගෙන යනවා නැත්නම් එක පාටම ප්ලේයර්ස්ලා එන්නෙත් නැහැ net එකකින් බලලාම මෙයා හොඳයි කියලා එක පාටම දැන් මම දකින්නේ දෙයට ඕන රටක ඉංග්ලන්ඩ් ඕස්ට්‍රේලියා ඉන්දියා අපි ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඩොමෙස්ටික් ප්ලේ කරලා ස්ටේට්ස් ගහලා පර්ෆෝම් කරලා ඊට පස්සේ ඒ ටීම් ප්ලේ කරලා ඔහොම තමයි එන්න ඕනේ හැබැයි අපේ සමහර ප්ලේයර්ස්ලා ඉන්නවා සමහරට ඒගොල්ලන්ගේ පළවෙනි ෆස්ට් ක්ලාස් මැච් එක වෙන්න පුළුවන් ඒ ටීම් එකක් එක්කෝ වෙන මොකක් හරි එකක් වෙන සමහරට ෆස්ට් ක්ලාස් මැචස් 10ක් ගහපු නැති කෙනෙක් නැෂනල් ටීම් එකට ස්ටේ කරන්න පුළුවන් ඉතින් ඒක එක්ස්ට්‍රාඕඩිනරි ටැලන්ට් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතකොට ඒගොල්ලන්ට දෙන ඔපචුනිටීස් අර ඩොමෙස්ටික් ප්ලේ කරන අයට දෙන ඔපචුනිටීස් ඒක එක වෙන්නේ නැහැ කියලා. එහෙම හම්බෙන්නෙත් නැහැ. දැන් ලංකාවේ මතයක් තියෙනවා අවුරුදු 29 තිය පැන්න ගාම මූට වයසයි. එතකොට මූට ගහන්න බෑ. හැබැයි ඕස්ට්‍රේලියා ඉංග්ලන්ඩ් ගත්තොත් ඒගොල්ලෝ ඩෙබියු වෙන්නේ 27 28 ඒ කාලේ. මොකද ඒගොල්ලෝ අර ෆ්ලෝ එකේ එන්නේ. හොඳට මැචුව වෙලා. ඕ. ඉතින් ඒකයි ඒගොල්ලන්ගේ ක්‍රිකට් ස්ටෑන්ඩර්ඩ්ස් උඩ තියෙන්නේ. අපේ හැමදාම මෙතන තියෙන්නේ මේ ප්‍රශ්නේ හින්දා අප් ඇන්ඩ් ඩවුන් මේ අනදී හොඳ සචිත්‍ර රසවත් තැනකට එන්න ඕනේ. අකිඳලා අපි සියලු දෙනාම දැක්ක මේ ජොස් බට්ලර් සහ ඔබ අතර තිබුණා වූ ඒ කතන්දරේ විශේෂ කතන්දරේ මම හිතන්නේ මුළු එංගලන්තේම ඒ මුළු සමරිකම මම කියනවා ඒ ක්‍රිකට් සීසන් එකේම වැඩිපුරම කතාබහට ලක්ුණා වූ මම හිතන්නේ ඔබට එංගලන්තේ මාධ්‍ය සෑහෙන්න ඉලක්ක කරලා ඔබට පහර දෙන්නට පටන් ගත්තා මේ ජොස් බට්ලර්ව මන්කාඩ් කරනවා ඒකට කියන්නේ මන්කාඩින් කියලා මේ විශේෂයෙන්ම ඔබ පන්දු යවන්නට ඇවිල්ලා ඒ ඉරියව්ව වෙනස් කරලා එකපාරට ඔහු දවා ගන්නවා ඔබ ඇත්තටම ඔහුට මේ යම් ආකාරයේ අනුතුරු අගීමක් කරාද නැත්නම් එකපාරටම ඔබ ඒ දේ කරේ ඕකෙත් ඇත්තටම ලොකු කතාවක් තියෙනවා මොකද අපේ ඔක ඩිසයිඩින් මැච් එක ඔව් ජොස් බට්ලර් හොඳින් බන්දුර පහර දුන්නා ඊට කලින් මැච් එකේ 100ක් ගැව්වා ජොස් බට්ලර්. ඒතර බට්ලර් බොපාරා දෙන්නා ඩබල්ස් ගත්තා 22ක් කලින් මැච් එකේ. එතකොට දිල්ෂාන් අයියා මම අපි ලයින් එකේ ෆීල් කරන්නේ අපි ළඟට ගහලා දෙකේ වදුණා. ඉතින් අපි බැලුවා මේක මොකද්ද මේ ඇයි මේ මෙහෙම එක අපේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ නැත්නම් ඒගොල්ලෝ මොකක් හරි කරන්න ඕනේ. ඇනලයිස් කරලා බලද්දී හැමතිස්සෙම ලොකු ස්ටාර්ට් එකක් ගන්නවා. ඒ දෙන්නම්. ඊට පස්සේ අපි ඇත්තටම ටීම් මීටින් එකේදී කතා කරගත්තා මෙහෙම දෙයක් කියලා මේක නවත්තමු නැත්නම් මේක ඊළඟ මැච් එකකටත් එන්නේ මේක මොකද ඩිසයිඩින් මැච් එක මේක අපි දිනුවොත් අපි හිස්ටොරිකල් ලයික් T20 එක් දින ටෙස්ට් ඔක්කොම දිනලා නැතිව මේක දිනුවොත් අපි කවදාවත් මෙහෙම දිනලා තිබ්බේ නැහැ ඊට පස්සේ අපි ඒ තීරණයකට ආවා ඕකේ ඒ දෙන්න බැට් කරද්දී කවුරුට බෝල් කරනවා නම් මේ දේ අපි කියමු කියලා ඇහුවේ නැත්තම් කරලා දාමු කියලා. ඊට පස්සේ මම නම් කියන්නේ එක බෝල කෙනෙක් බෝල් කරගෙන දිද්දී අතර මේ දේ බැට් කරද්දී මේ දේම වෙනවා. ඊට මං ගින් කිව්වා මේ මචං මෙහෙම දෙයක් කරනවා මේගොල්ලෝ පටන් ගන්නවා. ඊට පස්සේ මේක අපි කතා කරගද්දී කරමුයි කියලා. ඊට පස්සේ මම නම් ටිකක් දුවන් දුවන් ඇවිල්ලා දාන්නේ ඒකින්ද මේ මම ඕනේ බෝල් කරද්දී කරන්න. මං කරයිට ඕකේ කියලා ඊට පස්සේ මං ගියා වොෂ්රූම් එකට යනවා කියලා ඩ්‍රෙසින් රූම් එකට ගියා. ගිහිල්ලා මැනේජර් කෝච් මම ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරා. මේක වෙනවා. ඒගොල්ලෝ මොකද කිව්වේ? කරපං කිව්වා. කෙලින්ම ඔබ කරපං කිව්වා. ඊට පස්සේ මං ආරයිට් ඕකේ. නම් කියන්නේ කැමති නැද්ද මැනේජර්ගේ කෝච්ගේ? මයිකල් ඩිසෝයිසා. මං දැනගත්තා මයිකල් බිය යුතුමයි. මයිකල් ඩිසෝයිසා සිටියේ යුතුමයි. ඒක ඔබ කරපං කියලා ඊට පස්සේ මං කා ඕකේ කියලා. කෝච් ප්‍රශ්න නැහැ. නැහැ අතන කෝච් සිටියේ මාව නැහැ. කෝච් කිව්වේ වෝනි එකක් දීපන් අහන්න නැත්තම් ඔන්න
කරලා දාන්න නැත වෙන කරන්න දෙයක් නැහැ අපි ඒ මොකද ක්‍රිකට් පොත නීති පොත හැදුවේ ඒගොල්ලෝ ඒගොල්ලොමනේ මේක දැන් නීති කඩන්න බෑ කඩන්න බෑනේ ඊට පස්සේ මට තමයි ඕරේ දාන්න තිබ්බේ මං කෙලින්ම බෝලේ අතට ගනිද්දි මං අම්පයර්ට කිව්වා මෙහෙම දෙයක් මේගොල්ලෝ කරනවා කරලොත් මගේ ඉස්සර මං කඩනවායි කියලා ඊට පස්සේ අම්පයර් කිව්වා ඒක වාගේ වැඩක් කියලා පිතිකරුවට දැන්නේ නැහැ මං කෙලිම අම්පයර්ට කිව්වා අම්පයර් පිතිකරුවට දැන්නෙත් නැහැ නෑ මං කියන්නේ මං බෝලේ අතට ගනිද්දිම යාට කිව්වේ අයියෙන් කිව්වා යාට එහෙම අයියෙන් කිව්වා ඊට පස්සේ ඊළඟ බෝලේ මං දාන්න යද්දි මෙයා දිගටම ගියා මං ඊට පස්සේ මං කිව්වා ඔයා වෝනින් එක දෙනවද කියලා ඊට පස්සේ අම්පයර් මට කිව්වා මට ඕන දෙයක් කරන්න පුළුවන් ඒක ඒක යා බලාගනි ඔයා ගෙදේ කරන්න කියලා එතකොට දැන් ඒක වෝනින් එක දීලා ඉවරයි යාට ඊට පස්සේ ආයෙ බෝල් කරන්න යද්දි මම ආයෙ යනවා ඉතින් තුන් පාරක්නේ ඔව් මං කැඩුවා ඉතින් මොකද්ද ඔහුගේ ප්‍රතිචාරය උනේ ඊට පස්සේ අම්පයර් මගෙන් අහන්න ගත්තා වා සීරියස්ද මේක කියලා මංකෝ මන් දැන් වල තුම් පාරක් කිව්වා ඇයි කියලා මංකෝ ඔව් කියලා ඊට පස්සේ මහලයි කුමාරයත් ආවා කතා කරන්න ඊට පස්සේ කිව්වා මේ මොකද කරන්න කියලා මංකෝ මම බෝල් කරන්නේ නැහැ මේ මං කියලා තියෙන්නේ මම වෝනින් දීලා තියෙන්නේ එතන ගියාට මං ආයි බෝල් කරන්නේ නැහැ අවුට් තමයි කියලා ඊට පස්සේ යන්න කිව්වා ඔව් මට මතකයි එංගලන්තේ මාධ්‍ය විශේෂයෙන්ම ඔබ ඉලක්ක කරගෙන නොඑක් නොඑක් දේවල් කියන්නට පටන් ගත්තා මොකද ඒ තරගයේ පරාජයත් එක්ක නමුත් ඒක තමයි ඇත්තට ඒ තරගයේ තීරණාත්මක අවස්ථාව නැත්තම් බට්ලර් ඉවර ගන්නත් එපා අනිවාර්යෙන් ඔබ 150 වෙනි එක් දින ක්‍රීඩකයා ඔබ බොහෝ නායකයන් යටතේ ක්‍රීඩා කරා අපි පොඩ්ඩක් හැරල බැලුවොත් කවුද මේ හොඳ නායකෙක් හැටියට ඔබ දකින්නේ මොකද්ද මේ නායකත්වයේ විවිධත්වය මම අතන මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු කරන්න ඕනේ දිල්ෂාන් අයට මොකද හේතුව දිල්ෂාන් අයට තමයි මුලින්ම ලංකාවට ගැහුවේ ඉතින් එයා ඒ අලුත් අයට දුන්න ඔපචුනිටි එක හින්දා තමයි ගොඩක් අලුත් අය එකපාරටම ආවේ ඉතින් ඊට අමතරව දිල්ෂාන් අයියා ටිකක් ඇරගන් එයාට ඕනේ මැච් දිනන්න කොහමරි මැච් දිනන්න ඕනේ මට හිතනා එක වෙලාවක හිතනා මට දිල්ෂාන්ට හම්බුන සපෝට් එක මදිද කියලා මොකද ඒ හේතුව අර අනික් ක්‍රීඩකයන්ගෙන් මට කෙලින්ම කියන්න බෑ ඒ දේ මොකද හේතුව දැන් දිල්ෂාන් අයියා ගොඩක් වෙලාවට මැච් එකට ගිහපහම එයා ඉන්නේ ඒකේ එතකොට එයාගේ ප්ලෑන් එකක් තියෙනවා ඒ ප්ලෑන් එකට එයා යද්දි අනිත් සමහරලාට කියන දේවල් එයා අහන්න නැති වෙනු පුළුවන්. ඒ හේතු හින්දා අරගොල්ලෝ උදව් නොකර වෙන්නත් පුළුවන්. මතභේද තිබුණාද ඒ කාලේ? සමහර අවස්ථාවල හැබැයි ලොකුවට නෙමෙයි. එක එක ඩිසිෂන්ස් වලදී ඕක හැමෝගෙම ඒක පොදුයි. ඉතින් ඊට අමතරව මම දකිනවා කුමා අයියා, මහේල අයියා, එන්ජී හැමෝම හොඳයි. කියන්නේ නායකෙක් ඔබට කියනවා මම. ඔබ ක්‍රීඩා කරපු හොඳම නායකයා කවුද කියලා ප්‍රකාශ කරන්න. පුළුවන්ද කියන්න? මහේලයන්ට. මහේල මොකද්ද විශේෂත්වය? මහේලයා එකක් විශේෂත්වය තමයි ගේම් එක යන විදිහ රීඩ් කරන එක. අනිත් එක තව කවුරු හරි කියන දෙයක් පොඩ්ඩක් අහුම්කම් දීලා ඒක හරිද නැද්ද කියලා චුට්ටක් හොයන එක. හොඳ නායකයෙකුගේ ඔබ හිතන විදිහට විශේෂම ජාත්‍යන්තර තලයේ හොඳ නායකයෙක් අපි දකිනවා අපි පිට ඉඳන් බලාගෙන ඉන්නවා. නමුත් අපිට පුළුවන් ඔහුව නොඒක ආකාරයෙන් ඔහුව විග්‍රහ කරන්න. නමුත් ක්‍රීඩකයෙක් හැටියට ඔබ හොඳ නායකයෙකුගෙන් මොනවද බලාපොරොත්තු වෙන ගතිගුණ? මොනවද ඔහුගේ නායකත්වයේ තිබිය යුතු විශේ෷ දේවල් ඔබ වැනි ක්‍රීඩකයෙකුට? විශේෂත්ව දෙය තමයි මම දකින්නේ ටීම් එක කොයිම වෙලාවකවත් කැඩෙන්න දෙන්නේ නැතුව එකට තියාගන්න එක. අනිත් එක තමන් නායකයා කියලා උඩඟු වෙන්නේ නැතුව අන්නගේ දේවලුත් අහලා ඒක යම්කිසි සාධාරණත්වයක් හරි මොකක් හරි එකකින් ගන්න තියෙන දෙයක් හරි තියෙනවා නම් ඒකත් අරගෙන තමන්ගේ අදහසුත් දාලා මුල් පුරවැසියෙක් විදිහට මුල් ක්‍රීඩකයා විදිහට කණ්ඩායමේ මුල් පුරවැසියා ඔව් ඩිසිෂන්ස් අරගෙන දිගටම ගෙන යනවා. අනිත් එක කණ්ඩායමේ වගකීම ගන්න එක කණ්ඩායමේ අනිත් හැම ප්ලේයර් කෙනෙක් වෙනුවෙන්ම පෙනී සිටිනවා. දැන් ඔබ මහේල ගැන බොහොම හොඳින් කතා කරා. ඔබ කිව්වා ඔහුගේ තියෙන හැකියාව. ඔබ හිතනවද මහේල වැනි කෙනෙක් අද ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුකරු හැටියට හෝ කළමනාකරු හැටියට හෝ කණ්ඩායමට ආවොත් මේ කණ්ඩායමේ අපිට පෙනෙන වෙනසක් ඇති කරන්නට පුළුවන් කියලා? ඔහුට ඒ කියන්නේ ඒ ඒ ඒ ස්ථානයේ ධර්ණ කෙනා පුහුණුකරු හෝ පුහුණුකරු කියලා ගමු කළමනාකරු නෙමෙයි
ඒ පුහුණුකරු කියන ඒ පුද්ගලයාට දැන් මේ තියෙන කණ්ඩායමේ අපට පෙනෙන වෙනසක් ඇති කරන්නට පුළුවන්ද? ඒ හැකියාව තිබෙනවද බාහිරව ඉඳගෙන? කරන්න පුළුවන් එයාට එයාගේ වැඩේ හරියට කරගෙන දුන්නොත්. කවුද දෙන්නේ නැත්තේ? මං කිව්වේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. නෑ නමුත් පුහුණුකරුට තියෙනවනේ බොහොම නිදහසක් ඔහුට ඕන විදියට ඒ දේවල් කරන්න. එහෙ ලංකාවට එන ඕන පුහුණුකරු ද අපි ග්‍රෑම් ෆෝඩ් ගන්නවා. ඔව් ග්‍රෑම් ෆෝඩ් උත් හොඳ පුහුණුකරුයි. ඔව් එතකො අනිවාර්යෙන්. ඔව් හොඳම පුහුණුකරුයි. මාස 6ක් විතර යනකම් එයා එයාගේ තනි තීරණයට වැඩ කරන්න ගන්නවා. ප්ලේයර්ස්ලත් එක්ක ඉන්නවා, ඩිසිෂන්ස් ගන්නවා, දේවල් කරන් යනවා. එතකොට එයා ඒ මාස 6 අතරත ප්ලේයර්ස් ලයිඩෙන්ටිෆයි කර ගන්නවා. මොන හරි ටීම් එකකට කරන්න පුළුවන් හැමදේම මෙයා කරනවා. ඒ මාස 6 යද්දි සිස්ටම් එක විසින් එයාව ග්‍රැබ් කරන්න තියෙන හැම විදිහටම මෙයා කරනවා. ඊට පස්සේ එයාව ගන්නවා ඒගොල්ලන්ගේ සිස්ටම් එක. එතකොට එයාට තනියෙන් ඩිසිෂන් එකක් ගන්න බැරි වෙනවා. ඒතර ආසරණ වෙනවා. එයා ආසරණ වෙනවා. මම එක අවස්ථාවක මම ඇත්තටම මම එයාත් එක්ක පර්සනලි ගිහින් කතා කරා. බංග්ලාදේශ වල තනියෙන් රූම් එකක ඔව් පෑන තියාගෙන මෙහෙම කර කර ඉන්න මං ඇවිදා යද්දි මං ඇහුවා ප්‍රශ්නයක්ද කෝච් කියලා. ඊට පස්සේ මට චුට්ටක් කතා කරන්න ඕනේ කියලා මට කතා කරා. මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද කියලා. එච්චර ස්ට්‍රෙස් එකක ඉන්නවා නැෂනල් කෝච්. එයා මට කතා කරලා කියනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද මං කරන්නේ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ මට කරන්න පුළුවන් දෙයක් මං කරා. ඉතින් ඔය වගේ අභාසාවයකට එහෙමපත් වෙනවා කියන්නේ අනිවාර්යෙන් මේක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක. එයාට තනි තීරණයක් ගන්න පිට ඒ වගේම තමයි මහේලා යවතෙන් තාවා කියලා මහේලාට තනි තීරණයකට වැඩ කරන්න දුන්නේ නැත්තම් වැඩක් නැහැ. වැඩක් නැහැ. හොඳයි අවසාන වශයෙන් ඔබ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අමතරව ඔබ හොඳ ගායකයෙක්. අපි දන්නවා ඔබ සනත් නන්දසිරි මහත්මයා යටතේ ඔබ සංගීතය හැදෑරුවා. මම අහලා තියෙනවා ඔබ සංගීතය ගායනා කරන ඔබ ගීත ගායනා කරන මම අහලා තිනවා ඔබ මම හිතන්නේ වෘත්තිමය වශයෙන් උතුබ ගායනා කරනවා මම දැකලා තිනවා. ඉතින් මේ මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මම විතර නෙමෙයි නරඹන සියලු දෙනාමත් බොහොම සතුටු වෙයි සචිත්‍ර සේනනායකගෙන් ඔහුගේ ගීතයක කොටසක්. මම දන්නවා අපිට නැහැ මේ බහඬ නැහැ. නමුත් ඔබේ කටහඬ ඔබට පුළුවන් මේ නරඹන සියලු දෙනාටම මේ අවස්ථාව දෙන්න පුළුවන් දෙක ඉෂ්ට කරන්න පුළුවන්ද අපිට පොඩි කොටසක් ගීතකින් ගායනය කරන්න? ඈ චූරි කරලා කියන්න. ඔව් මේ ප්‍රථම වසන්තයයි දිවි හරණේ මදුමල් පිපෙන බිඟු වූ නැගිනා මේ ප්‍රථම වසන්තයයි. මම දන්නේ සචිත්‍ර සේනනායකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ. ඉතාමත් සුපිරි දක්ෂතාවයක් ඔබට තිබෙනවා. අපි ඔබට සුබ පතනවා. අපි ඉස්සල්ලාම විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙනවා ඔබට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එන්න පුළුවන් වෙයි කියලා. හැබැයි යම් දවසක ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තොත් ගායනයෙන් නම් සමුගන්න. මොකද ගායනය ඉතාමත් ලස්සන දෙයක්. බොහෝ අයගේ හදවත් වලට කිට්ටු වෙන්නට පුළුවන්. මම පෞද්ගලිකව හරි කැමති ගායනයට ඒ වගේම සංගීතයට. මම හිතන්නේ සංගීතයේ කැපිලි අඩුයි. ඉතින් ඔබට තනියෙන් ඉදේ කරන්න. සචිත්‍ර බොහොම ස්තුතියි අපත් සමග ඉස්සෙම කියන්නේ අප ඔබට සුපතනවා. ඔබේ ක්‍රිකට් දිවිය, ඔබේ ගායන දිවිය සියල්ලම සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි. මම ස්තුතිවන්ත වෙනවා මට මේකට ආරාධනා කරලා අද දෙන නාලිකාවටත්. මම ඒ වගේම පොඩි සජෙෂන් එකක් කියනවා. අයට පුළුවන් නම් මේ වගේ සාකච්ඡා වලට දැන් ඉන්න ක්‍රීඩකයන්වත් ගෙන්න ගන්න. ඒක ඇත්තටම ගොඩක් වටිනවා. මොකද අපි දැන් අපි මේගොල්ලෝ දාලා තියෙනවා එක කැටගරියකට. ඊට වඩා මේගොල්ලෝ දෙන ඉම්පැක්ට් එක මම හිතන්නේ ඒකත් සාමාන්‍ය ස්ට්‍රොง වෙයි. ඉස්සරහා ක්‍රිකට් එකට අපි කියමුකෝ තව අවුරුද්දකින් දෙකකින් නැත්නම් අවුරුදු පහකින් හරි ලංකාවේ ක්‍රිකට් එකට හොඳ වෙන්න මේ වගේ කෙලින් කතා කරන්න පුළුවන් මාධ්‍ය සාකච්ඡාවක් වගේ දෙයක් හදලා තිබ්බොත් ඒගොල්ලන්ටත් හොඳ වෙයි. අනික මම හිතනවා අනිත් අටත් එක ලොකු බලපෑමක් ඇති වෙයි කියලා. හොඳයි බොහොම ස්තුතියි. අපි උත්සාහ කරන්නන් මේ දේ කරන්නට. මම හිතන්නේ ඒක හොඳ අදහසක්. ඉතින් අද දවසේ අපත් සමග එක්වෙන සචිත්‍ර සේනනායක ඔබ දන්නවා ඔහු ශ්‍රී ලංකා වෙනුවෙන් ක්‍රීඩා කරා. බොහොම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔබට ඇහුණා ඔහු දක්ෂ ගායකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඔහුගේ ගායක ශෛලියේ හැකියාව ඔහු වැඩි දියුණු කරගෙන ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වුණ දවසක බොහෝ දක්ෂ ගායකයෙක් වෙයි. අපි සියලු දෙනාගේම හදවත් වලට කිට්ටු වුණා. ඉතින් අද දවසේදී අපත් සමග එක්වුණු ඔබ සියලු දෙනාටම ස්තුති. නැවත හමුනතුරු ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්.